Swiss Bathman. පුරවැසි සංවිධාන ඒකමුතුවක් අද කොළඹදී සම්මන්ත්‍රණයක් පවත්වමින් රට මුහුණදී ඇති වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළා. මේ ජනාධිපතිතුමා පත්වෙච්ච දවසේ ඉඳලාම කරේ රටේ සම්පත් ටිකට අත ගහලා තේරුමක් නැතුව දන්නේ නැති නිසා ඉස්කෝල ඉගෙන ගත්තේ නැති නිසා ඒව ගැන පුළුවන් තරම් විනාශයක් කරා. එතුමා මේ රටේ පුරවැසියෙක් විදිහට ඉපදුනාට එතුමා ඇමරිකාවට ගියා. තමන්ගේ පාස්පෝර්ට් එක ශ්‍රී ලංකාවේ කුණුකූඩේට විසික් කරා. ඊට පස්සේ ජනාධිපති වෙන්න ඕන වෙච්ච නිසා එතුමා ඊළඟට ජනාධිපති වුණාට පස්සේ ද්විත්ව පුරවැසිභාවය නැති කරගත්තා. දැන් අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා නම් එතුමාගේ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න, සම්පත් ආරක්ෂා කරන්න, දරුවෝ ටික බලා ගන්න, ආර්ථිකය ගොඩනගා ගන්න මේ රට සෞභාග්‍ය දැක්මක් කරන්න කියලා. පුළුවන් දෙයක් කරන්න. අධිකරණය වේවා, නීතිය ක්‍රියාත්මක වෙන ආයතන හෝ වේවා, සෞඛ්‍යංශ හෝ වේවා, පරිසර පද්ධති හෝ වේවා ගත්තොත් මේ සියලු අංශ තුළ මේ කියන දෙදරායාම යුක්තිය අහිමිවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම හිතුවක්කාරී පාලන ක්‍රමයක් අරගෙන යනකොට මිනිස්සුන්ට අහුන්කන් නොදෙන අවස්ථාවක, එහෙම නැත්නම් මහජනතාවන්ගේ ක්‍රියාකාරීත්වයන්ට අහුන්කන් නොදෙන අවස්ථාවක මෙවැනි තත්ත්වයන් උද්ගත වීම සාමාන්‍ය දෙයක්. ලෝක ඉතිහාසයේ ගත්තොත් අකීකරු පාලකයන් නිසා නිර්මාණය වුණේ සමාජ අර්බුද පමණයි. රටක තියෙන පදනම් දැවැටීම දෙදරා යාම ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ පාලකයන්ගේ අදූරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියාමාර්ග. එතුමා ආපු ගමන්ම අර වැලිගොඩ දාන්න වැලි ප්‍රවාහනය කරන අවසර දුන්නා. 2005 චක්‍රලේඛනේ අහෝසි කළා දාර අවශේෂ කැලෑ ටිකේ නිකර ගන්න අවශ්‍ය කරන පියවර දුන්නා. මේක තමයි තුමා දන්න ඒ ඉඩම් මූල්‍ය කරන නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙල. ඒක තමයි චීන මොඩලය. මේ අපි චීන මොඩලේ හිර වෙලා ඉන්නේ. අද ලංකාවේ සියලු මර්මස්ථාන චීනේ අල්ලගෙන යන්නේ. මුහුදු තීරුව චීනේ අල්ලගෙන යනවා. මේක තමයි අර මලාවියාව රාජ්‍යයට කරලා තියෙන්නේ. කොස්ටෝරිකා කොස්ටාරිකාවට කරලා තියෙන්නේ. අප්‍රිකානු රටවල් වලට සෙනගල් වලට කරලා තියෙන්නේ චීනේ මේක. ඒ නිසා උන් කියනවා ඒ වැඩේ කෙන්‍යාවට කරන්න දෙන්න එපා. අද ලංකාව ගොඩ යන්නේ නැති තැනකට වැටිලා තියෙනවා කියලා.